සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස් චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්ත්වමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සබ්බර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිළිස සදී පහදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන එතුලින් සුගතිගාමි වූ පරලොව ආයත භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇසුර තමනුත් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමින් ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් මේ මහඟු පින්කම සම්පූර්ණ කරගන්නයි සූදානම් වෙන්නේ. එයින් ලබා ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න ඔබ සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. තුමතුනි අද ධර්ම දේශනාව මේ ප්‍රාර්ථනාව සම්බන්ධව සිදු කරන දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාව. පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක හොඳද නැද්ද කියන කාරණාව ත්‍රිපිටකයට අනුව සාකච්ඡා කිරීමකුයි මේ ධර්ම දේශනා මාලාවෙන් කෙරෙන්නේ. එහෙනම් මීට කලින් දේශනා දෙකක් මේ සම්බන්ධයෙන් සිදු කරන්ට යෙදුණා. විශේෂයෙන් අපි
අන්තිම දේශනාවේ සාකච්ඡා කළා. අංගුත්තර නිකායේ එක සූත්‍රයක අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව පිළිබඳව කරුණු හතරක් පැහැදිලි කරලා තියෙනවා. එක දුක්ඛාපටිපදා ගංගා විඥා. දෙක දුක්ඛාපටිපදා කිප්පා විඥා. තුන්වෙනි එක සුඛාපටිපදා ගංගා විඥා. හතරවෙනි එක සුඛාපටිපදා කිප්පා විඥා. සුඛාපටිපදා දුක්ඛා විඥා. නිවන සොයාගෙන යන ගමනේ මූලික කාරණාව ප්‍රතිපදාවත් දුකයි, අවබෝධය ලැබීමත් දුකයි. දුක්ඛාපටිපදා ගංගා විඥා. සමහර අය එහෙම තමයි අවබෝධය කියන්නේ. ඉතාම දුකසි. අවබෝධයත් දුකයි, ප්‍රතිපදාවත් දුකයි, අවිඥාවත් දුකයි. තව කෙනෙක් ඉන්නවා දුක්ඛාපටිපදා, පටිපදාව දුකයි, චිත්තා විඥා, අවිඥාව සැපසහිතයි. තව කෙනෙක් ඉන්නවා සුඛාපටිපදා, ප්‍රතිපදාව සැපයි, ගංගා විඥා, අවිඥාව දුකයි. තව කෙනෙක් ඉන්නවා සුඛාපටිපදා චිත්තා විඥා, ප්‍රතිපදාව සැපයි, අවිඥාව සැපයි. එයා තමයි ශ්‍රේෂ්ඨම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක අපි මේ කාරණාවට දෙවෙනි කාරණාවට උදාහරණ තමයි සාකච්ඡා කරමින් හිටියේ පෞද්ගල දේශනාව නිමාවෙනකොට. ඒ මහා සීව තෙරුන් වහන්සේගේ උදාහරණය. මහා සීව තෙරුන් වහන්සේට වීර්ය වැඩි, සමාධිය ප්‍රමාණයට තියෙන වීර්ය වැඩි වෙලා. ආන් ඒ හින්දා රහත් බව ලැබෙන්නේ අවුරුදු 30ක්ම. යම් වෙලාවක දෙවියෙක් උන්වහන්සේට සමච්චලයක් කළා. සක්මණ කෙරවලේ දෙවියෙක් අඬන ස්වාමීන් වහන්සේ හෙව කවුද උතන අඬන්නේ කියලා. ස්වාමීනි මම තරා දෙවියෙක්. මොකද අඬන්නේ කියලා ඇහුවා. ස්වාමීනි ඇඬුව හැම රහත් වෙයිද කියලා හිතුණා. ඒක තමයි සමච්චලෙ. ඇයි එහෙම සමච්චලෙ කියන්නේ? මහා සීව තෙරුන් වහන්සේටත් ඇඬුණා. අවුරුදු 30ක් වීර්ය වැඩනවා මෙච්චර. මට බැරිද මේ ජීවිතෙන් රහත් වෙන්න කියලා ඇඬුණා. ආන්ගේ ඇඬිච් එකටයි සමච්චල් කරන්න ආවේ. ආන්ගේ සමච්චලයක් එක්ක හිතේ වීර්ය ටිකක් පහු ගහලා තිබුණා. නමුත් උන්වහන්සේ සාහයත හැරියේ නෑ. සක්මනේ ඉදිරියට වැඩම කළා. කමතහණින් මාතේ හැරලා පියවර දෙකක් තුනක් කියනකොට සෞඛ්‍යලිස් නැසුණා. මොකද ආර කනස්සල්ල සමච්චලයේ නිසා වීර්ය අඩියලා තිබුණා. ඒලයි වීර්යයි සමාධියයි සමුණා. වීර්ය ප්‍රඥාවයි සමාධියයි සමුණා. එතකොට ඒ වීර්ය වැඩි වෙලා තිබිච්ච වීර්ය සමාධියත් එක්ක සම වෙන්න ඕනේ. ওই දෙකෙන් එකක් හරි වැඩි වුණොත් අරහත්ත්වය ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකෙන් එකක් වැඩි වුණොත් ඒත් අරහත්ත්වය ලැබෙන්නේ නැහැ. එතන මෙතන තවත් සඳහන් කරන වීර්යයට තවත් කරුණු මේ වීර්ය වැඩි කියලා අපි කියහම ඒ අපේ රැටි හිතනවාද මේ අපේ වීර්ය වැඩි කියලා. එහෙනම් අපිත් වීර්ය අඩු කරයි වාගේ කියලා. අපිත් අඩු කරුවොත් නම් සමාධිය නැත්නම් රහත් බව අපිටත් හම්බ වෙයි කියලා. එහෙමනම් හීනකින්වත් හිතන්න එපා. මේ කියන්නේ කොහොම වීර්යයක් ගැනද? 30 අවුරුද්දක් කකුල් දෙකවත් සෝදන්න නැතුව වඩාපු වීර්යයක් ගැනයි මේ කතා කරන්නේ. අපට එහෙම වීර්යයක් ලැබෙන්න තියා හිතන්නවත් බෑ. ඒ නිසා අපේ වීර්ය වැඩි කියලා එහෙම හිතන්න එපා කවුරුවත්. ඊළඟට කියන්නේ තේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අපේ ශාසනයේ දිවස්ලාභීන් අතර අගතනතුරු නිතිබුනි අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. නමුත් රහත් බව වෙනුවෙන් අන්තිමට කොච්චර දුක් විඳද? මාස 8ක් සක්මන්ම කළා. ඒ කියන්නේ හිතෙන හිතන වෙලාවට රෑ දවල් දෙකේම 8 මාසයක් නිදාගත්තේ නෑ. වාඩි වුණා. සඳහන් කරනවා ඒ කොණ්ඩ ඇල කෙරුවේ නෑ. අංශක 90ට වගේ කොණ්ඩ තියෙන වාඩි වෙන්නේ. 8 මාසයක්ම නිදි මරාගෙන රෑ දවල් දෙකේම සක්මන් කරනවා කියන කාරණාව අපිට හිතාගන්නවත් පුළුවන්. එහෙම වීර්යය. අපේ මුගලන් මහරහතන් වහන්සේ, මහ මුගලන් තෙරුන් වහන්සේ 7 දවසක් සක්මන් කළා. රෑ දවල් දෙකේම 7 දවසක් එක දිගටම සක්මන් කළා. රහත් වෙන්නේ. මේ අපි වගේ ටිකක් තින් කරපු අයද මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පුරුම් කරලයි පාරමිතා පුරලා. මහ මුගලන් තෙරුන් වහන්සේ මහා කල්ප අසංකේයසුත් ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා ඉන්න අය තමයි මෙච්චර වීර්ය වඩන්නේ රහත් වෙන්නේ. එහෙම හිතනකොට අපිට හිතෙන්නේ නැද්ද අපේ සසරින් මිදීම තව කොච්චර ඈත වෙන්නේ නැද්ද කියලා. ඒකයි මම කිව්වා අපේ වීර්ය වැඩි කියලා කවුරුවත් අඩු කරන්න ලැස්ති වෙන්නේ එපා කියලා. 7 දවසක් සක්මන් කරනකොට මුගලන් මහරහතන් වහන්සේට නිදි මතක් ආවා. 7 දවසක්ම රෑ එළියෙනකන් ඇහත් යන්නේ. නිකමිත්නේ සක්මන්මයි. ආන් ඒ වෙලාවේ සක්මල කෙරවලේ වාඩි වෙලා නිදි කියලා වැටෙන්නුනා. බුදුරජාණන් වහන්සේ දැක්කා. භාග්‍යතුන් වහන්සේ මොහොතේ මෙතන පහළ වුණා. අනේ මොග්ගල්ලානේ 7 දවසක්ම නිදි මරුවා නේද? ඒකත් සැතපිලා විවේකයක් ගන්න මොග්ගල්ලානේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇති කියලා හිතෙනවද? නෑ. විවේක ගන්න නම් කීවේ නෑ, නිදා ගන්න නම් කීවේ දේශනා කළේම නෑ. නිදිමත නැති කරගන්න ක්‍රම 7ක් දේශනා කළා.
බදිකුණාරය ඇලියා. නිදාගන්න මේ ජීවිතේ නිදිමත නැති කරන ක්‍රම හතක් දේශනා කළා. අපි විනෝදින අහලා තියෙනවා නේද නිදිමත නැති කරගන්න ක්‍රම ටික. අපිටත් පොතපත පාඩම් කරනකොට නිදිමත එන්න පුළුවන්. භාවනා කරනකොට නිදිමත එන්න පුළුවන්. සමහර අයට බුදුන් වහන්සේලකට නිින්ද යනවා. එහෙම නිදිමත එන්නත් පුළුවන්. එහෙම නිදිමතක් ආවොත් නිදිමත නැති කරගන්න ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. දැනගන්න එක ඔබටත් වටී කියලා හිතෙන නිසා කෙටියෙන් කාරණාව සිහිපත් කරගෙන අපි ධර්ම කාරණාව විස්තර කරමු. නිදිමතක් ආවොත් නිදිමත නැති කරන්න පාවිච්චි කරන පළවෙනි ක්‍රමය. භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා මොග්ගල්ලාන යමක් සිහි කරමින් වසන කල්හි ඔබට නිදිමතක් ආවොත් එය සිහි කරන එක අත්හැරලා දාන්න. යම් දෙයක් ගැන කල්පනා කර කර ඉන්නකොට නිදිමත එනවා නම් ඒක ගැන කල්පනා කරන එක අත්හැරලා දාන්න. එතකොට ඒ නිදිමත නිකම්ම නැතුව යන්නේ ඒක හේතුවක් වෙනවා. දෙවෙනි කාරණාව ඒ නිදිමත එහෙම කරනකොට නැති වෙන්නේ නැත්තම් සඳහන් කරනවා ධර්මයේ සිහි කරන්ට ඒව ගැන කල්පනා කරන්ට විමසන්ට පටන් ගන්න. ධර්මයේ සිහි කරන්ට විමසන්ට කල්පනා කරන්ට පටන් ගන්න. මොග්ගල්ලානේ කෙසේ කරමින් යසන කල්හි ඔබේ නිදිමත නැති වෙන්නේ පුළුවන්. තුන්වෙනි කාරණාව දේශනා කරනවා මොග්ගල්ලානේ කෙසේ කරන කල්හි ඔබේ නිදිමත දුරු නොවී නම් අසා ඇති පුහුණු කර ඇති බණදහම් විස්තර වශයෙන් සජ්ජහායනා කරන්න. අහලා පුරුදු කරලා තියෙන බණදහම් විස්තර සහිතව සජ්ජහායනා කරන්න. එතකොට නිදිමත නැතුව යයි. හතරවෙනි කාරණාවක් සඳහන් කරනවා මොග්ගල්ලානේ එරින්ද ඔබේ නිදිමත දුරු වෙන්නේ නැත්නම් කන්දක අල්ලා ඉරිමේ අතට ඇදීම කරන්න. බණදහම් සජ්ජහායනා කරනකොට නිදිමත නැතිවෙන්නේ නැත්නම් කන්දකින් අල්ලලා එහාට මෙහාට ඇදගන්න කියලා. එතකොට නිදිමත නැති වෙන්න පුළුවන්. පස්වෙනි කාරණාවක් සඳහන් කරනවා මොග්ගල්ලානේ එයින්ද ඔබේ නිදිමත දුරු වෙන්නේ නැත්නම් ඇල්දියෙන් ඇස් දෙමා පිරිනද වටපිට ලෝකයේ දෙස බලන්න. ඇල් අතරින් ඇස් දෙක තෙමාගෙන ඇස් පිරිනදලා වටපිට බලන්න. එතකොට නිදිමත නැති වෙයි. හයවෙනි කාරණාවක් දේශනා කරනවා මොග්ගල්ලානේ එයින්ද ඔබේ නිදිමත නැති වෙන්නේ නැත්නම් ආලෝක සංඥා සිත්හි ඇති කරගන්න. ආලෝක සංඥා වඩන්නේ ඒකෙන් නිදිමත නැතුව යන්න පුළුවන්. දහවල් යන හැඟීම ඇති කරගනුව දවාලෙහිමින් රාත්‍රියේ ආලෝක සංඥාව ඇති කරගන්න. දවල්ට යම්සේ එළියයිද මහගන කරවලේ කරවල වෙන දකින් නැතුව දවල් ඉර පායලා තියෙනකොට තිබ්බ එළිය මෙනෙහි කරලා ඒ වගේ බලන්න හදන්න. ආලෝක සංඥාව ඇති කරගන්න. එතකොට නිදිමත නැතුව යයි. හත්වෙනි කාරණාවක් දේශනා කරනවා මොග්ගල්ලානේ එසේ කිරීමෙන් ඔබේ නිදිමත දුරු වෙන්නේ නැත්නම් ඇතුළතම තබා ගන්නා ලද චක්ෂුරාදී ඉන්ද්‍රියන් ඇතුව පිටතට නොයවු සිත් ඇතුව සක්මන් කරන්න. හිත පිටතට යන්න දෙන්න මේපා. හිත එහෙම්ම තියාගෙන සක්මන් කරන්න. එතකොට නිදිමත නැති වෙයි. ඒනුත් දරිණන් මොග්ගල්ලානේ ටික විවේකීව දකුණු වළේට හැරිලා පැයක් පමණ සිටින්න. කරුණු හතක් දේශනා කරලා ඒත් දරිණන් ටික සතපෙන්ද දේශනා කළා මිසක් මොග්ගල්ලාන හත් දවසක් නිදි මරුවනේ ටිකක් සතපෙන්ද කියලා කීවේ නම් නෑ මේ සංසාරේ නිදියලා කවදාවත් ගොඩ යන්න බැරි වෙන හින්දා. ඊළඟට පුළුතුනි අපි සඳහන් කරන්නේ හිටියේ මේ මුගලන් කරුණ වහන්සේ හත් දිනක්ම සක්මන් කෙරුවා. අනුරුද්ධ කරුණ වහන්සේ මාස 8ක් සක්මන අදිෂ්ඨාන කළා. ඊළඟට මේ පළමු සූත්‍රයේ මෙතන සඳහන් කරනවා සාරිපුත්ත ප්‍රතිපදා සූත්‍රයේ මොග්ගල්ලාන ප්‍රතිපදා සූත්‍රය හා සාරිපුත්ත ප්‍රතිපදා සූත්‍රය කියලා සූත්‍ර දෙකක් සඳහන් කරලා තියෙනවා. ඒ සූත්‍රවල පළවෙනි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාන මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයෙන්ද ඔබ රහත් වුණේ කියලා. මේ ක්‍රම හතර මතකයි. මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයෙන්ද රහත් වුණේ කියලා සරියුත් මහරහතන් වහන්සේ මුගලන් රහතන් වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ සඳහන් කළ උත්තරයක් දෙනවා. එවත්නි මේ හතර ප්‍රතිපදා අතරින් යම් ප්‍රතිපදාවක් දුක් සහිතද වහවහ අවබෝධය ලැබෙනවද අන්න ඒ ප්‍රතිපදාවෙන් මම කෙලෙසුන්ගෙන් මිදුණා. යම් ප්‍රතිපදාවක් දුක් සහිතද දුක්ඛ ප්‍රතිපදා චිත්තාවිඤ්ඤා ආන් ඒ ප්‍රතිපදාවෙන් තමයි මම අවබෝධය ලැබුණේ සසරින් මිදුණේ කෙලෙසුන්ගෙන් මිදුණේ කියලා. අටකතාවේ සඳහන් කරනවා මහමුගලන් තෙරුන් වහන්සේගේ යටතුන් මාර්ගයේ සත්‍ය සහිතයි. යටතුන් මාර්ගයේ සත්‍ය සහිතයි කියලා කියහම සෝවාන්, සකදාගාන, අනාගාන මේ මාර්ගයන් සත්‍ය සහිතවම උන්වහන්සේට ලැබුණා. ඊළඟ කාරණාව යටතුන් මාර්ගයේ ඊටාම සත්‍ය සහිතයි. අරහත් මාර්ගයේ දුක් සහිතව වහවහ අවබෝධය ලැබලා තියෙනවා. දුක් සහිතව වහවහ අවබෝධය ලැබෙනවා. ඊළඟ සඳහන් කරනවා මේ කාරණාව පැහැදිලි කරන්නේ අංගුත්තර සත්තක නිපාතයේ
පචලායන කියන සූත්‍රයේ කටකතාවයි සඳහන් කරනවා මහමුගලන් තෙරුන් වහන්සේගේ යටතුන් මාර්ගයේ සත්‍ය සහිතයි අරහත් මාර්ගයේ දුක් සහිතව අවබෝධය ලබල තියෙන්නේ කියලා. සරියුත් මහතෙරුන්ගෙන් මේ ප්‍රශ්නේ අහනවා උන්වහන්සේ පිළිතුරු දෙනවා ඒකට. එවත්නි මේ හතර ප්‍රතිපදාවන් අතුරින් යම් ප්‍රතිපදාවක් සත්‍ය සහිතද වහරහා අවබෝධය ලබනවද අන්න ඒ ක්‍රමෙන් මම කෙලෙසින්ගෙන් විදිනවා. ප්‍රතිපදාව සත්‍ය සහිතද වහරහා අවබෝධය ලබනවද මම කෙලෙසින්ගෙන් විදිනේ ආන්‍යෝ ක්‍රමයටයි කියලා සරියුත් මහරහතන් වහන්සේ උත්තරයක් දෙනවා. අටකතාවේ සඳහන් කරනවා ධර්මසේනාධිපතින් වහන්සේගේ 15 මාර්ගයේ සත්‍ය සහිතයි කල්ගත වූ ප්‍රතිපදාව ලැබීමක් තියෙන්නේ. අරහත් මාර්ගය සත්‍ය සහිතයි වහවහ අවබෝධය ලැබුණා කියලා. එතන මේ පිළිබඳව තොරතුරු මේ සූත්‍රවල තියෙන්නේ ඉතාම කෙටි. බොහොම ටිකයි මේ සූත්‍රවල මේවා විස්තර කරලා තියෙන්නේ. ඒ හින්දා කරුණු කාරණා ඒ අට කතාවල් වල කොයි කොයි ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවද කියන කරුණ ප්‍රයෝජනම අවබෝධ කරගන්න එක හරි වටිනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දැන් මේ සූත්‍රවල කෙටියෙන් සඳහන් කරලා තිබුණට බුද්ධ දේශනාව කොච්චර දිගද? බාගතුන් වහන්සේගේ දේශනාව කෙටි නෑ. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ දාන ගෙදරකට වැඩම කරලා දාන වළඳලා මිනිසුන්ට දේශනා කරන ධර්ම දේශනාව දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිගයි කියලා කියනවා. එක බණ දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිගයි මඩක් ධර්ම දේශනාව දික් කරලා කෙරුවා. දීඝනිකායේ එතකොට කොච්චර ප්‍රමාණයක්ද සඳහන් කරනවා. දීඝනිකායේ ප්‍රමාණය මෙතන විස්තර කරලා තියෙනවා. දීඝනිකායේ බණවර විශාල ප්‍රමාණයක් කියලා කියලා සඳහන් කරනවා. නිකායන් දෙක අතර ඒ තරම් දිග ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. සංයුක්ත නිකාය අංගුත්තර නිකාය දෙක තරම් දීර්ඝයි කියලා සඳහන් කරනවා. හැන්දෑවට මිනිස්සුන්ට කරන ධර්ම දේශනාව. හවස බණ අහන් දෙන කට්ටියට කරන දේශනාව. සංයුක්ත නිකායයි අංගුත්තර නිකායයි දෙකම වාගේ දිගයි. මෙතන සඳහන් කරනවා දීඝ නිකායේ බණවර 80යි මජ්ක්‍ධිම නිකායේ බණවර 64යි. එතකොට මේ දෙකේම බණවර ප්‍රමාණය කොච්චරද? බණවර 144ක් වෙනවා. එතකොට දානෙ වළඳලා ඉවර වෙලා මිනිසුන්ට කරන ධර්මදේශනාව බණවර 144. මොනතරම් දිගද? මේ බණවරකට අකුරු කීයක් තියෙනවද? එක බණවරකට පාලි අකුරු 8000යි. එතකොට එවන් බණවර 144 දානෙ වළඳලා ඉවර වෙලා කරන දේශනාව. බුද්ධ දේශනාව දිගයි දැන්. එතකොට අපිට හිතෙන්න පුළුවන්නේ අනික මිනිසුන්ට අනික් වැඩක් කරගන්න ආහාර ගන්න ඉඩ තිබෙන්නේ නැද්ද කියලා. බාගිතුන හසේ ධර්මදේශනාව කරේ ඒගොල්ලෝ ආහාර ගත්තට පස්සේ. අපි වගේ හදිස්සියට බාගිතුන හසේ වැඩියේ නැහැ. විශේෂයෙන් ධානේ උයන පිරිස, වළන් හොදන පිරිස අපි වගේ බාගිතුන හසේ ඒ පිරිස අමතක කළේ නැහැ. මේ ධානිත වැඩිවෙන්න මහන්සි වෙච්ච පිරිසනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බණ අහන්න එන කම්ම බාගිතුන හසේ දේශනාව කරන්නේ නැහැ. අනික අද මේ ගෙදර ධර්මදේශනාව පටන් ගත්තාම මෙහාට කොච්චර එකතු වෙනවද? දෙවියෝ කොච්චර එයිද කියන කාරණාව බාගිතුන හසේ දන්නවා. ආන්නේ දන්න නිසා ඒ ගෙදර ඉඳ මදිනම් බුදුරජාණන් වහන්සේ පාත්‍රි තරම් නැගිටලා වඩිනවා. හැබැයි මිනිස්සු දන්නවා බුදුරජාණන් වහන්සේ අපිත් එක්ක තරහ වෙලාද යන්නේ. ඒ ගිහිල්ලා හොඳට ඉඳ තියෙන ලව් පිටියක වෙන්න පුළුවන්, වෙල් පිටියක වෙන්න පුළුවන් ගහක් යට බාගිතුන හසේ වැඩ ඉන්නවා. මිනිස්සු වැඩ ඉවර වෙලා හේලියට අපෙන් කරනවා. දාස් ගානක්ද ලක්ෂ ගානක්ද දෙන්නේ ඕන තරම් දිනකට වාඩි වෙලා බණ අහන්නේ ඉඳ තියෙන තැනකට බාගිතුන හසේ වඩිනවා. ඒක බාගිතුන හසේගේ සිරිත. ඉර වෙලා ඇහිරිලා අමාරුවෙන් බණ අහන මිනිසුන්ට ඉඳ තිබ්බේ නැහැ. ඊළඟට මේ හවසට කරන දේශනාව බණවර 220ක්. දානයක් ඉවර වෙලා කරන දේශනාව බණවර 144ක්. හවසට මිනිසුන්ට කරන දේශනාව බණවර 220ක්. ඒ බණවර 220ක් කියලා සඳහන් කරාම සංයුක්ත නිකායයි අංගුත්තර නිකායයි දෙකම තරම් දිගයි කියලා සඳහන් කරන්න තියෙන එකයි. ඊළඟට මේක පැහැදිලි කරනවා සංයුක්ත නිකාය බණවර 100යි අංගුත්තර නිකාය බණවර 120යි. එතකොට තමයි 220ක් හැදෙන්නේ. මේ බුද්ධ දේශනාවේ දීර්ඝ බව, ඒක අපි වෙනුවෙන් කෙටි කරලා තියෙන බව හොඳට පැහැදිලි වෙනවා කරණීය මෙත්ත සූත්‍රයේ. මම හිතන්නේ අපේ පින්නතුන් ඔක්කොටම කරණීය මෙත්ත සූත්‍රයේ පාඩම්. ගාථා කීයද තියෙන්නේ? 10යි. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගාථා 10යි. ඒනකට දන්නවද මේ සූත්‍රය කොච්චර දිගද කියලා? කරණීය මෙත්ත සූත්‍රය බණවර 220ක්. මෙල සූත්‍රයේ දිග බණවර 220ක්. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන අකුරු ප්‍රමාණය අකුරු 1,760,000. කරණීය මෙත්ත සූත්‍රයේ අකුරු.
නමුත් අපිට පේන්න තියෙන සූත්‍රයේ කියන ලොකුද? දැන් තේරෙනවාද බුද්ධ දේශනාව මොන තරම් කෙටි කරනද කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අද ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ තාම කුඩා සාරාංශයක්. සාරාංශයේ තියෙන්නේ පොත් 57ක ලියලා තියෙන්නේ සාරාංශය. හැබැයි ඕක බුදුරජාණන් වහන්සේ සාරාංශ කළේ. වෙන කෙනෙක් ඔය පොතත් සාරාංශ කරනවා නම් අපි ආන් ඒ තව කෙනෙක් සාරාංශ කරපු පොතක් කියෙව්වොත් අපිට ධර්ම අවබෝධය කරන්න පුළුවන් වෙයිද? ඒත් සාරාංශ කරලා තියෙන්නේ මේකෙනුත් ටිකක් අයින් කරලානේ. ආන්ගේ අයින් කරපු වචන ටික ඇතුලේ ඔබේ නිවනට අදාළ කාරණාව අයින් වෙලා තියෙන පුළුවන්. හැබැයි ඔය නිර්මල බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මේ ලෝක කෝටි කීයක් ජීවත් වෙනවද? ඒ කෝටි ගානම නිවන් දකින ධර්ම කාරණා ටික ඔක්කොම අන්තර්ගතයි. හැබැයි අපි සාරාංශ කරන්න ගත්තොත් කෝටි ගානක නිවන එළියට යනවා. ආන්ගේ හිඳ ත්‍රිපිටකයේ කියවනවා නම් බුද්ධ ජයන්ති මුද්‍රණයේ විතරක්ම කියවන්නේ. එහෙම නැත්නම් අපිට පැටලෙන්න සිද්ධ වෙනවා පාස්. ඒ කාරණාවක් මතක තියාගෙන මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොයි තරම් දීර්ඝද මොන තරම් කෙටි කරලා තියෙනවද? හැබැයි ඒක හරියටම අවබෝධ කරගන්න කිව්වා. ඒ හරියටම අවබෝධ කරනවා කියන කාරණාව හොඳටම බණ අහන්න කිව්වා. හොඳටම බණ අහන හැටි පැහැදිලි කරලා තියෙන සෝතානුගත කියන සූත්‍ර දේශනාවේ. කොහොමද හොඳට බණ අහනවා කියලා කියන්නේ? ආකාර පහකට අනුව බණ අහන්න ඕනේ. ඒකට හිතෙනවා අපි මේ බණ අහනවාද කියලා. ආකාර පහකින් බණ අහන්න කිව්වා. මොකක්ද ආකාර පහ? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, ditthiya සුප්පටි විද්ධා. මේ ආකාර පහෙන් හරියටම ධර්ම ශ්‍රවණය කරන්නයි දේශනා කරන්නේ. ඒකින් ලැබෙන ලාභයක් තියෙනවා. ඒ ලාභය මේ ලෝකෙ කෙනෙකුට හිතාගන්න බැරි ලාභයක්. අපිට ඒක නොලැබුණේ ඇයි? අපි තාම එහෙම බණ ඇහුවේ නැද්ද? නැද්ද කොහෙද? සුතා හොඳින් අහන්න. ඒකයි සුතා කිය හොඳට අහන්න. දතා මතක තියාගන්න. ධාරණය කරන්න දරන්න අහපුදි. වචසා පරිචිතා කියලා කියේ වචනෙන් වචනය උච්චාරණය කරන්න කිව්වා. වචනෙන් වචනය උච්චාරණය කර කර හොඳට අවබෝධ කරගන්න කිව්වා. ditthiya suppati vidda. වචනෙන් වචනේ තේරුම දැනගන්න ඕනේ. තමන් අහන ධර්මයේ වචනෙන් වචනේ තේරුම දැනගන්න කිව්වා. ආන් එහෙම තේරුම දැනගන්නකොට ඒ පියවරේදී මේක තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න එහෙමනම් මුල් කාරණා තුනේදී කියන විදිහට පාලි භාෂාව පිළිබඳව අවබෝධයකුත් තියෙන්න ඕන හරියටම බණ අහනවා. ඉතින් එතකොට අපිට හිතෙන්නේ නැද්ද අපි අවාසනාවන්තයි කියලා? ඇයි අවාසනාවන්ත? අපි පාලි දන්නේ නැහැ. ඒකට අපි පාලි ඉගෙන ගත්තේ නැහැ. ඇයි පාලි ඉගෙන ගත්තේ නැත්තේ කියලා හුව උත්තරයක් හම්බ වෙනවා සමහර කෙනෙකුගෙන් අමාරුයි කියලා. පාලි භාෂාව අමාරු වෙනින්දා ඉගෙන ගත්තේ නැහැ. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඉංග්‍රීසි අමාරු නැද්ද කියලා? ගණන් හදන්න අමාරු නැද්ද කියලා? ඒවත් අමාරුයි. සිංහලත් අමාරුයි. ගණන් අසමත් වුණොත් දෙවෙනි පාරක් ලියලා තුන්වෙනි පාරක් ලියලා සමත් කරගන්න. ඉංග්‍රීසි අසමත් වුණොත් දෙවෙනි පාරක් ලියන්න තුන්වෙනි පාරක් ලියලා සමත් කරගන්න. එහෙනම් ඒ දෙකත් අමාරු හින්දායි. එහෙනම් ඉතින් පාලි ඉගෙන ගන්න ගියා නම් එහෙම කරන්න තිබුණා. සමහර කට්ටිය විභාග ලියලා ප්‍රතිඵල එනකන් ජපන් භාෂාව ඉගෙන ගන්න. මාස තුනකින් ඉගෙන ගන්න. කොරියන් භාෂාව, ෆ්‍රංස් භාෂාව, අරාබි භාෂාව ඉගෙනගෙන මාස තුනකින් ඉගෙන ගන්න පිටරටට යන්න. ඉතින් ඒකට අපි තේරෙන්නේ නැද්ද අපි මේ ආත්ම වංශාවක් කරගන්නේ කියලා? පාලි අමාරුයි කියන්නේ. බලහම පාලි විතරයි අමාරු, අනික ඔක්කොම ලේසියිද කොහෙද? හැබැයි ඉතින් වැරදිලා තියෙන තරම් තේරෙන්නේ මේ වෙලාවට. ලංකාව ගැන සඳහන් කරාම අද ලංකාවේ මිත්‍යා දෘෂ්ටි කොච්චර පුදුමාකාර අවාසනාවන්ත රටක් බවට පරිවර්තනය වෙමින් යමු කියලා. අහිංසක සදහවත් වූ ධර්ම කාරණාව තේරගන්න ඉගෙන ගත්තේ නැති හින්දා වැඩියෙන්ම යන්නේ මොකක් පස්සේද? වැඩියෙන්ම යන්නේ මිත්‍යා දෘෂ්ටිය පස්සේ. මොකක්ද අන්තිමට ගුරුනි? සැකමේ අවීචිය විතරයි. කොයි තරම් භයානකද? හරිම සූම් පොදුණත් ඇදලා යන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයෙක්වත් හොයාගෙන නිවැරදි සද්ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට අවීචිය උරුම වෙන්න තියෙන ඉඩ කඩ මේ ජීවිතේන්න දොර ඇරිලා තියෙන්නේ. ඇයි මේ පහර දීගෙන යන්නේ? මොකේද? භාග්‍යතුන් වහන්සේගේ ජීන චක්‍රයේද? එක වචන මාත්‍රයක් වෙනස් කෙරුවොත් ඇලපිල්ලක්වත් මේ ධර්මයෙන් වෙනස් කරනවා නම් යම් කෙනෙක් ඔහුට අවීචිය දොර ඇරෙන බව රහසක් නෑ. එහෙනම් මේ තරම් මිත්‍යා දෘෂ්ටියෙන් භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් කරන්න ගියහම මොන තරම් අශීර්වාදයකට පත් වෙයි. පෞද්ගල දවසක ඒක පුද්ගලයේ ප්‍රකාශයක් කරලා තිබුණා. සිද්ධාර්ථ ගෝසතාණන් වහන්සේ බෝධි මූලයට වැඩම කළේ ගණිත පාවිච්චි කරලා. වචන මාත්‍රේ මදිද නිරේත යන්නේ. නමුත් ඒකද කියන දේ. ඒ වගේ දේවල් ස්මෘතියෙන් පිළිගන්න රටක් නෑ. ඒ හින්දා හරියටම මේ භාෂාව ඉගෙන ගත්තේ නැත්නම්, එහෙම නැත්නම් සත්පුරුෂයෙක් වෙලා ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් අපිට කොච්චර වරදී. ආන් හින්දා ධර්මයේ අධර්මයේ මනාව තේරුම් ගන්නේ
පුරුදු වෙන්න ඕනේ. අවසාන කාරණාව මනසානුපෙච්චිතා විදර්ශනා ඥානවලට හරව ගන්න ඕනේ. ධර්මයේ මනාව අහල පස්සේ තමන්ගේ භාෂාවෙන් තේරුම් අරගෙන මේක විදර්ශනා ඥානවලට හරව ගන්න ඕනේ. එහෙම සඳහන් කළේ ඇයි? තමන්ට කොයිතරම් කෙලෙස් තියෙනවද මේ ධර්ම කාරණාව තමන්ගේ කොතනටද බලපාන්නේ? මංගාව කෙලෙස් කොච්චර තියෙනවද? මගේ කොතන තියෙන කෙලෙස් වලටද ධර්ම කාරණාවෙන් පහර දීලා මොන කෙලෙස්ද කොයි කෙලෙස්ද විනාශ කරන්න ඉස්සරලාම කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තමන්ට තියෙන්න ඕනේ. ආන් ඒ කෙලෙස් තියෙනවද මොන කෙලෙස් වලටද මේ ධර්ම කාරණාව බලපාන්නේ කියන කාරණාව හොඳට තේරුම් ගන්න පුළුවන්කමකුත් තියෙනවා. මේ ධර්ම කාරණාව කොහොමද යොදාගන්නේ ජීවිතේට? කෙලෙස් නැතිකරන්න හැකියාව තියෙන කොයි ආකාරයෙන්ද මේ ධර්ම කාරණාව තුලින් කියන කාරණාවත් මනාව නිවැරදි කරගන්න. මෞතියෝ, ඥාතීන්, මිත්‍රයන් මේ ගාව කොයි කොයි විදිහේ කෙලෙස් තියෙනවද? කොයි කොයි කෙලෙස් වල ඒ ගැටිලා ඉන්නවද? ආන් මේ කාරණාව හොයලා, පෙන්නලා, තේරුම් කරලා, පැහැදිලි කරලා දීලා ඒ අය ඒකෙන් මුදවා ගන්න පුළුවන් හැකියාවක් උපදවා ගන්නත් ඇති කරගන්නත් ඕනේ. මේ ආදී වශයෙන් ඒ ගැන අවබෝධ වෙන්න ඕන කියලා සඳහන් කරනවා. ධර්මයේ හරියටම ශ්‍රවණය කෙරුවොත් මේ කරුණ මනාව අවබෝධ වෙනවා, මනාව වැටහෙනවා. අන්න ඒ නිසා මේ ධර්ම කාරණාව ගැන වෙන වෙනම හිතලා ප්‍රඥාවෙන් විඳ විඳ නිරන්තරයෙන් අවබෝධ කරමින් ප්‍රඥාවෙන්ම ධර්ම කාරණාව විනිවිද දකින්න ඕන කියලා සඳහන් කරනවා. කොයි වගේද? අතැඹුලක් තේ මේ ධර්ම කාරණාව හාත්පසින් අවබෝධ වෙන්න ඕනේ. කොයි පැත්තෙන් ධර්ම කාරණාව දිහා බැලුවත් ධර්ම කාරණාවත් වැටහෙනවා. මේ ධර්ම කාරණාවට අනුව මගේ ජීවිතේ මෙච්චර අඩුපාඩු තියෙනව නේද කියන එකත් තමන්ටම පේන්න පටන් ගන්නවා. ඒක තමයි තමන්ගේ කෙලෙස් කොතන තියෙන කෙලෙස් වලටද මේ ධර්ම කාරණාවෙන් පහර එල්ල වෙන්නේ කියලා අවබෝධ වෙනවා. ඉන්නතුනේ මෙන්න මේ සූත්‍රය ගැන අපි කතා කරමින්ම බාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඕනම කෙනෙක් එහෙම මේ ධර්ම කාරණාව අවබෝධ කරගන්නවා නම් සෝතාංගත සූත්‍රයේ සඳහන් කරන විදිහටම ඒගොල්ලන්ට මොන තරම් ලාභයක් ලැබෙනවද මෙලවත් පරලොවත් ඒ ලාභයේ සීමාව කියන්නේ බැරි තරම්. නමුත් මේ මුලින්ම දේශනා කළේ කාටද? ඒක තේරුම නැත්තම් කොයි විදිහටද කියන කාරණාව හරියටම අවබෝධ කරගන්න ඉතල දේශනා කළා. අතීත පෙරවරු මේට අනුව කටයුතු කරලා අරහත්ත්වයට පත් වුණා. බාගිතුන් වහන්සේ හරියටම බණ අහන්න කියපු විදිහටම බණ අහලා අරහත්ත්වයට පත් වුණා. අපේ ශාසනයේ වැඩි පිරිසක් රහත් වුණේ භාවනා කරලා නෙමෙයි. ඒක අවබෝධයෙන්ම කියන්න පුළුවන්. ත්‍රිපිටකේ සඳහන් කරලා තියෙන විදිහටම කියන්න පුළුවන්. මේ ශාසනයේ වැඩි ප්‍රමාණයක් රහත් වුණේ භාවනා කරලා නෙමෙයි බණ අහලා. හැබැයි ඒ කොයි විදිහටද? සුතා, දතා, වචසා, පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා, සුප්පටිවිද්ධා කියන ආකාර පහෙන් මනාව සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කරුණ මනාව අවබෝධ කරලා මනාව වටහාගෙන මනාව තේරුම් අරගත්ත පුද්ගලයා ජීවිතේ හරි සතුටින් ධර්මයේ දරනවා. ඊළඟට පින්විතිනේ මේ විදිහට මේ ප්‍රතිපදා හතර ගැන කෙටියෙන් සාකච්ඡා කරලා කර්ම කාරණා මේ වෙලාවට සඳහන් කරන්නේ බොහොම කෙටියෙන් නැත්නම් බොහොම ගැඹුරට සාකච්ඡා කරන්න තියෙනවා. මේ නිසාම තමයි අදුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අදුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්න අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. අදුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා ප්‍රාර්ථනා කරාම කිසිම දුකක් කරදරයක් අමකටුල්ලක් නැතුව ප්‍රතිපදාවට බාධාවක් නැතුව මේ නිර්වාණය අවබෝධ කරගන්න හරි පහසුයි. එහෙනම් නිවන් අවබෝධ කරනවා කියන එක හරි දුක් සහිතයි කියන කාරණාව නෑ. ඊටාම සැපසේ නිවන අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. හැමතල්හිම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කිරීම සැප කැමති කෙනෙකුට ඉතාම සුදුසුයි. හැමකල්හිම සුවපත් වෙන්නම ප්‍රාර්ථනා කරන්න ඕනේ පින් කරලා. අපි කවුරුවත් කැමති නැන්නේ දුක් සහිතව ලෙඩ සහිතව ඉන්නේ. ඒ හින්දා නිවන් දක්නා ජාති දක්වාම හැමකල්හිම සුවපත් වේවා, සුවසේම ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉතාම වටිනවා. ඒකට ඒ ප්‍රාර්ථනා එහෙම කරාම ඒ විපාක දෙනවද කියන කාරණාව වෙනම ධර්මයේ පැහැදිලි කරනවා. අපි කරන ප්‍රාර්ථනාව ඒ විදිහටම අපිට විපාක දෙනවා. ආන් ඒ නිසා මනාව ප්‍රාර්ථනාවක් හරි වටිනවා. කොයි විදිහටද නිවන් මාර්ගයට යන්න ඕනේ? ඒ කාරණාවේ විදිහටම විපාක දෙනවා. මං පින්කම් කර කර ප්‍රාර්ථනා කරන විදිහටම විපාක දෙනවා. නමුත් සමහර කෙනෙක් සඳහන් කරනවා ප්‍රාර්ථනා කරන්න එපා. ඒක දුක් සහිතයි. ඒක සසර
දික් වෙන ක්‍රමයක් කියලා. ත්‍රිපිටකේ පුරාම භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙනවා ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද. අපි පින්නතුන් මතකද මහා පදුම දේවිය පිළිබඳව කාරණාව. මහා පදුම දේවිය ප්‍රාර්ථනා කළා බොහොම දුප්පත් කුලයක ඉපදිලා සිට පවුලට ඇල්හේනක් තමයි මුර කරන්න ලැබුණේ. එක දවසක් ඇල්හේනිය විදලා ඇල් කරල් ටිකක් අදාගෙන ඇවිල්ලා විලඳ බැද්දා. විලඳ බැදවැද ඉන්නකොට පසේ බුදුරජාන් වහන්සේම පින්ඳ පාට වැදිනවා. ඇය කල්පනා කළා මට හොඳ අවස්ථාවක් උදාගලා. දුප්පත් මට දෙන්න දෙයක් තියෙනකොට දෙන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් ඉන්නකොට දෙන්න දෙයක් නැහැ. අද නම් භාග්‍යතුන් වහන්සේ වැඩලා ඉන්නවා. පූජා කරන්න විලඳක් තියෙනවා. විලඳ ටික අරගෙන ගිහිල්ලා ගණන් කරලා විලඳයට 500ක් අර පාත්තරෙන් තිබ්බා. මොහොතකට කලින් විල ළඟට ගිය වෙලාවේ ලොකු මෙලුම් මලක් තිබුණ විලේ ඒක කඩාගෙන ඇවිල්ලා තිබ්බා. විලඳයට 500ක් පාත්තරය ඇතුළෙන් තියෙන මෙලුම් මල පුබුදු කරලා මෙලුම් මලින් පාත්තරේ කට වැහුවා. පාත්තරේ කට වහලා බුදුරජාණන් වහන්සේ ගාව දන ගහගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විලඳ පූජා කරපු කෙනෙක් මම අද විලඳ 500ක් පූජා කළා. මට කවදාවත් මව් කුසක ඉපදෙන්න නොලැබේවා. අම්ම කෙනෙකුගේ කුසේ ඉපදෙන්නම එපා කියලා ප්‍රාර්ථනා කෙරුවා. මොකද මව් කුසේ උපදින එක එතරම්ම දුක්ඛදායකයි. අද මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාවේ ටිකක් විස්තර කරලා තියෙනවා ජාතික දුක්ඛ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටි. එනිසා මම කවදාවත් අම්මගේ කුසේ නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කෙරුවා. විනත 500ක් පූජා කළානේ ස්වාමීනි. මම නිවන් දක්නා ජාති දක්වා උපදින උපදින භවයක් භවයක් ගානේ දුක් නැතිව ඉපදෙන්න ඕනේ. මට විලඳ පූජාවේ පිණින් මම පෘථිවියටම අධිපති රජෙකුගේ අග්‍රමහේෂිකාව වේවා. මෞදසක උපදින්න එපා. පෘථිවියට අධිපති රජෙකුගේ අග්‍රමහේෂිකාව වේවා. ඔහු සමග විවාහ වෙච්ච ජීවිතේ මට දරුවෝ 500ක් ලැබේවා. මෙලින් මල පූජා කරපු පිණින් මම පය තියෙන තැන්වලින් මල් පිපේවා. මට ලැබෙන දරුවෝ 500 දෙනාම ඔබ වහන්සේ වගේම සසරින් කෙරවල දැකීවා. ප්‍රාර්ථනා ටික එහෙම කළා. තව ප්‍රාර්ථනාවක් කළා. කිසිම මිනිස්සෙකුට නැති අග්‍ර සම්පන්න රූපයක් මට ලැබේවා. ඒ ප්‍රාර්ථනාවෙන් පස්සේ ජීවිතෙන් මරිලා ගිහිල්ලා දෙවිවරු ඉඳලා අපේ බුදුසසුනන් වහන්සේ පාරමිතා පුරනකොට කැලෑවරු වහන්සේ පාරමිතා පුරන විල ළඟ විලේ ලොකු නෙළුමක් තිබ්බා. හැමදාම නාන්න ගියාම අනිත් නෙළුම් පිපිලා තියෙනවා. මේක පිපෙන්නේ බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කඩල ගත්ත මොකද කියලා බලන්න. අරගෙන මල දිහා බලනකොට මල පිපුණා. මල පිපිල බලනම මල ඇතුලේ දෙරියක් තියෙනවා. ධාරක ප්‍රේමය අවදි වුණා. ඇය ගෙනල්ලා හැදුවා. කරුණ වියට එන්නේ 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 පුදුමාකාර ලස්සනයි. මනුෂ්‍ය රූපයේ ඉක්ම යන ලස්සනක් ලැබෙන්න කියන්නේ. යන්තම් ඇවිදින්න පටන් ගත්ත දාන ඉඳලා මහ පුලේ පය තියෙන තැන් වලින් පිපෙනවා. අර ප්‍රාර්ථනාව. කැලේ ඇවිදින වැද්දෙක් දැක්ක මේ ලස්සන තරුණිය දැන් වැඩි වියට ඇවිල්ලා වැද්ද ඇයගෙන හුදෙකලාවට බැලුවා තාපසතුමා විදුව වෙන්නේයි කියලා හිතලා සජිරුවන්ට ගිහිල්ලා කිව්වා. සජිරුවන්ගේ 16000ක් දිසෝරු පෙන්නලා කිව්වා වැද්ද කොහෙද කාන්තාව දැකලා තියෙන්නේ හුදෙය කියන කාන්තාව මේ ඇයි තරම් ලස්සනද කියලා. වැද්ද කියනවා මේගොල්ලෝ ඇය ගාවින්වත් කියන්න බෑ. සජිරුවත් ගිහිල්ලා බැලුවා ඇත්තටම සුන්දරයි. හිතාගන්න බැරි තරම් ලස්සනයි. තාපසතුමාගෙන් අවසර අරගෙන එක්කරගෙන ආවා. ඒ රජිරුවත් එක ජීවත් වෙන විට ඇයට දරුවෝ 500ක් ලැබුණා. අද අවුරුදු 7 වෙනකොට දරුවෝ 500ම ගිහි ගෙදරින් ගිහිල්ලා දරුවෝ 500 දෙනාම පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. මට දරුවෝ 500ක් ලැබේවා. ඒ සියලුම දරුවෝ වහන්සේ වගේ නිවන කරා වඩිත් වැඩම කරත්වා කියලා සඳහන් කළා. ඇය මේ ප්‍රාර්ථනාව සහිතව මේ පූජාව කළා. පසේ බුදුරජාණන් වහන්සේ විලඳ අරගෙන වඩිනකොට ගොපල්ලු ටිකක් හම්බුණා. මේ කුඹුර ගාවම ඉන්න අය. ගොපල්ලු දරුවෝ ඇහුවා ස්වාමීන් දානේ ලැබුණාද? දානේ ලැබුණා. කවුරු ස්වාමීන් දානේ දෙන්නේ? අර ඇල්හේන බලාගෙන තරුණිය තමයි අද විලඳ දන් දෙන්නේ. ස්වාමීනි, ඇයි දන් දීලා මොකක් ප්‍රාර්ථනා කළාද? ඇය කරපු ප්‍රාර්ථනා ටික ඔක්කොම භාග්‍යතුන් වහන්සේ මේ දරුවන්ට කිව්වා. ඒගොල්ලෝ යම් යම් දේවල් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි, ඇයට දරුවෝ 500ක් ලැබෙන්න ප්‍රාර්ථනා කළා. ඔබ වහන්සේට මේ පූජාවල් කරපු අපි ඇගේ දරුවෝ වෙලා ඉපදේවා කියලා. එතන ගොපළු දරුවෝ 500ක් කියලා. ඒ ගොපළු දරුවෝ තමයි ඇගේ දරුවෝ වෙන්නේ. ඒගොල්ල තමයි පස්සේ ගුදුවේ ප්‍රාර්ථනා. හැබැයි මේ කවුද? මේ වෙන කවුරුවත් නෙමෙයි. අපේ ශාසනයේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේගේ සංසාර ගමනේ තවත් එක අවස්ථාවක්. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ ළඟ එතුමිය සසරින් එතරම්නා. මේ ප්‍රාර්ථනාව ලාපු හැටි. එහෙනම් ඔබ කැමැති කැමැති විදිහට ඔබටත් පුළුවන් ප්‍රාර්ථනා කරන්න. අනේ හින්දා හැමතිංකමක්ම කරලා ප්‍රාර්ථනාවක් කරගන්න එක හරි වටිනවා. කැමැතිනම් කරගන්නත් පුළුවන්. අකමැති නම් නොකර ඉන්නත් පුළුවන්.
නමුත් ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද කියන එකයි මේ දේශනා මාලාවෙන් සාකච්ඡා කරන්න දීර්ඝ කාරණාවක්. අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා කියලා සඳහන් කරන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. සම්යද්දේශික දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට තින් අනුමෝදන් වේවා. ඔබ අප සියලුම දෙනාට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුත සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච සීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.